hirugossip.lk ජනවාරි 8 වෙනිදා වෙනකොට ගත වෙච්ච අවුරුදු දෙක ඇතුළත මේ ආණ්ඩුවට පෙන්නන්න කියලා කිසිම දෙයක් කරලා. පහුගිය අවුරුදු පහ තුලම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ගත්ත ණයට සමාන ප්‍රමාණයක් මේ අවුරුදු දෙක ඇතුළත. හැබැයි අහුවතින් කෝ අරගෙන මොනවද කරේ කියන එකම පෙන්නන දෙයක් නෑ. මේ ආණ්ඩුව එක පැත්තකින් දැන් ආණ්ඩුව තුළම ගැටුම් ගත වෙලා අනිත් පැත්තෙන් ආණ්ඩුව ජනතාවට දුන්න කිසිම දෙයක් ඉෂ්ට නොකර වැරදි ගාමනක මේ වෙනකොට යමින්. එක පැත්තකින් ආණ්ඩුව දැන් කියමින් ඉන්නවා ජනතාවට ටෝටන් කොල කන්න, තවත් වෙලාවක් කියනවා කොස් කොල කන්න. හැබැයි ජනතාව කියන්නේ මේ වෙලාවේ මේ ආණ්ඩුව හදන්න දව කරපු අතුරුලිය රතනහාමුදුරු ඇතුළු ආණ්ඩුව හදන්න මූලිකත්වයේ දුන්නු අයට මුලින්ම වළඳන දීලා මේ 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 ආණ්ඩුව ගෙදර යන වැඩේට මිනිසුන් ලෑස්ති වෙන්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. දැන් පහුගිය දවස්වල පුවත්පත්වල මුල් පිටුවල ගිය රූපවාහිනී ප්‍රවෘත්තිවල හෙඩ්ලයින් වල ගියපු සමහර ප්‍රවෘත්ති අහුවාම පුංචි දරුවහණේ ඇහුවාම විලිලැජ්ජයි. ළමයි අහන්නේ සමලිංගික කියන්නේ මොකද්ද කියලා. දැන් සමහර වෙලාවට අපේ ගෙවල් වල අම්මප කියන වචනයක් කියුවේ නැහැ ගම්බල ගෙවල් වල. ඒක තමයි ඇත්ත. දුවගේ වයස අවුරුදු 22යි පුතාගේ වයස අවුරුදු 25යි. සමහර අම්මල කසාද බෙදපන් කියන්න එහෙම සංස්කෘතියකුත් නැහැ. ඒත් ලැජ්ජයි. හැබැයි තව පුංචි කාලයක් කරනකොට මේ ආණ්ඩුව මෙහෙම තිබුණා. ඉතින් අවුරුදු 16 17 කොල්ලෙක්ගේ තව කොල්ලෙක්ගේ මේ මගේ බොයෆ්‍රෙන්ඩ් කියලා. ඈ දුව එක්කේ මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කරලා. ඉතින් මේකද අපේ රටේ GSP අරගෙන මොනවද මේ නැති කරගන්න යන්නේ? අපි විශ්වාස කරනවා මෛත්‍රී පාලසිරිසේන මහත්තයෙන් ඉල්ලා සිටිනවා මේ මේ ආණ්ඩුවට වෙනම නමක් තියෙනවා. ඒ නම ඇතුළට ඔබතුමාගේ නමත් එකතු වෙවි. මෙහෙම ගියොත් hirugossip.lk